Hi guys, welcome to my channel SL Fathima's lifestyle. ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මමත් හොඳින් ඉන්නවා. අද අපේ ගෙදර ලන්ච් එකට මොනවද හැදුවේ? ඒ වගේම ඔයාලා මම YouTube channel එක පටන් ගත්ත දවසේම ඉඳලා ඉල්ලපු රෙසිපි එකක් තමයි ගෙනලා තියෙන්නේ. ඒ තමයි අපි හදන beef curry එකේ රෙසිපි එක. ඒකත් අද ඔයාලත් එක්ක share කරගන්නවා. මම pregnant වුණ දවසේ ඉඳන් අපේ family එකේ අය ඒ වගේම යාළුවෝ ගොඩක් අය කෑම හැම අරන් එවලා දුන්නා. එයාලගේ බකට් ගොඩක් තිබ්බා දෙන්න ඕනේ. ඒක නිකන් දෙන්න බැරි නිසා කොස් ටිකක් හම්බුණා අපේ අම්මට. අම්මගේ යාළුවෙක් අරන් එවලා දුන්නා. ඒක උයලා අපි ටික ටික කොස් බෙදමු කියලා හිතුවා. ඒ වගේම කෑම පාර්සල් දෙක තුනකුත් අසනීප කට්ටිය හිටියා. ඒ වගේම pregnant අය හිටියා family එකේම. එයාලට දෙවියන් තමයි අද plan කරේ කොස් උයලා beef curry එකක් උයලා. ඒ වගේම පුලියාන රෙසිපි එකකුත් ඔයාලත් එක්ක share කරගන්නවා. රසම් රෙසිපි එකත්. ඒකත් ගොඩාක් දෙනෙක් ඉල්ලලා තිබ්බ රෙසිපි එකක් තමයි. ඒකත් අද ඔයාලත් එක්ක share කරගන්න. ඒ ටික තමයි උයන්න යන්නේ. කෑම දෙනවා නම් වේලාසන දෙන්න ඕන නිසා අම්මා උදේම නැගිටලා කොස් ටික සුද්ධ කරන්න පටන් ගත්තා. ඒත් එක්කම වරක ටීකුත් හම්බුණා. මම ඒ ටික සුද්ධ කරගෙන දැන් කන ගමන් ලුණු ටිකක් දාගෙන ඒ අතරේ අපේ ශසානුත් සෙල්ලම් කර කර ඉඳලා කොහෙද ඉඳලා දුවගෙන ආව වරක කනවා දැකලා කොස් වලට දාලා උයන්න කොසර ටීකුත් තලන ගමන් අම්මා අපට කොස්සට වලින් ගොඩාක් රෙසිපිස් හදන්න පුළුවන්. කොස්සට මම ගොඩක් මාස කොස්සට බදලා මිරිස් කුඩු ලුණු හැම දාලා මිශ්‍ර කරලා කෑමත් බත් එක්ක කනවට ඒක ගොඩාක් රසයි. ඒ වගේම අගලත් කාලා තියෙනවා නම් කොස්සට අගලා කාලා තියෙනවා නම් අනිවාර්යයෙන් යඩින් කමෙන්ට් කරන්න. මම ගොඩාක් ආසයි ඒකටත්. දැන් තලාගත්ත කොස්සල් ටික අම සුද්ධ කරන ගමන් ඒත් එක්කම උදේම මාළු මාමත් ආවා. ගෙදර මාළු ඔක්කොම ඉවරයි. බීෆ් තිබ්බා. ඒ වුණාට මාළු ඉවර වෙලා තිබ්බා. ඒ නිසා මාළු ටිකත් ගන්න කියලා හිතුවා. මේ දවස්වල ඉතින් හැමදේම බලපු හැමදේම ගණන්නේ. ඒ වගේම ඉතින් මාළු තරි ගණන් මේ දවස්වල. අපි අද ගත්තේ සමන් බොල්ලු ගත්තා. ඒ වගේම සාලෙයි මේ මාළු වර්ගයක් ගත්තා. ඒක නම මතක නෑ මට. අපි මාළු ගත්තේ ටිකක් වැඩිපුර අරන් මේක ක්ලීන් කරලා ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා. මොකද හැමදාම වගේ හැම වෙලෙම වගේ මාළු මාමල ඉන්නෙත් නෑ. සතියට එක සැරයක් එන වෙලාවවලුත් තියෙනවා. ඒ නිසා වැඩියෙන්ම අරන් අපි තියාගන්නවා. මාළු හැම කපත්ති කාක්කෝ හැම පිරේනවාවිල් එතනට ඉතුරු වෙන කෑලි ටික ඔක්කොම කාක්කන්ට දානවා මාළු මාමා. ඒත් එක්කම මාළු ටිකත් මාමට කියලාම කපා ගත්තා. මාළු එම අරන් ඉවරුණාට පස්සේ දැන් කුස්සියට එනවා ආයේ දවල් කෑමක ලෑස්ති කරන්න. හැම මාළුවකටම අවශ්‍ය ලුණු ඒව ටික ඔක්කොම එකම වෙලාවේ මම සුද්ධ කරගන්නවා කපා ගන්නවා. ඒ වෙලාවට අපිට හරි ලේසි. නැත්නම් එක එක මාළු වෙන වෙලාවට කපන්න ගත්තොත් වෙලාව තමයි නිකන් අපතේ යන්නේ. ඒ නිසා හැමදේම එකටම අරන් සුද්ධ කරලා කපා ගන්න යන්නේ දැන් මම. පුලියානම් එකටයි කියන්නේ රසම් එකටයි බීෆ් එකටයි දෙකටම මම පොඩි ලුණු තමයි අරගත්තේ. කෑම වලට පොඩි ලුණු එකතු කරගත්තොත් ගොඩක් රසයි. ඒ වගේම අනිවාර්යෙන් පුලියානම් එකට නම් පොඩි ලුණු තමයි එකතු කරගන්න ඕනේ. කොස් එක දරලිපේ තමයි ඔයා ගන්න යන්නේ. මොකද මේ දවස්වල ගෑසුත් නැහැ. ඒ වගේම ලාම්පු තෙල් ලිපේත් හරියට මේ කොස් එක ඉදෙන්නේ නැහැ. දරලිපේ ඔයා ගත්තොත් රසට හදා ගන්න පුළුවන් නිසා දරලිපේ තමයි හදා ගන්න යන්නේ. මේකට දැන් අවශ්‍ය කලමනා ටික මේ අම්මා එකතු කරන ගම. ඔයාලා ගොඩක් දෙනෙක් කිල්ලලා තිබ්බා කොස් වලට මස්කට දාලා උයන රෙසිපි එකත්. ඒකත් අනිවාර්යයෙන්ම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. කොස් හැමෝම සාමාන්‍යයෙන් උයනවා වගේ තමයි අපිත් උයන්නේ. මුලින්ම කොස් ටික හොඳට සුද්ධ කරලා හොදගෙන පොඩි පොඩි කෑලි වලට කපාගෙන ඒකට ලුණු සුදු ලුණු අමු මිරිස් රම්පේ කරපිංචා ඒ ටික එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකට අවශ්‍ය මසාලා ටිකත් එකතු කරගන්නවා. මිරිස් කුඩු 3-5 කුඩු කහ කුඩු ඒ වළුණු අවශ්‍ය පමණ
එකතු කරගන්නවා. ඒ වගේ මුළු හරට ඉක්කොත් එකතු කරගන්නවා. දැන් මේක තැම්බෙන්න අවශ්‍ය පමණ වතුර එකතු කරගෙන මේක ලිපේ තියාගන්නවා. එකතු කරලා තැම්බ ගත්තට පස්සේ හොඳට තැම්බුණාට පස්සේ පොල් කිරි එකතු කරලා ගන්න තමයි තියෙන්නේ. කොස් එක දරලිපේ උයා ගන්න නිසා ඒක මුලින්ම උයා ගන්න ඕන නිසා මම මුලින්ම ලුණු ඔක්කොම ටික කොස් එකට අවශ්‍ය ටික කපලා දුන්නා. දැන් මම බීෆ් එකටයි ඒ වගේම පුලියන්නම් එකටයි අවශ්‍ය කලමනා ටික තමයි මේ කපන්නේ. රතු ලුණු තල්ලා ගත්තම හොඳට මැති පුලියන්නම් එකට උනත් ඕනේ මාළුවකට රතු ලුණු තල්ලා ගන්න කපා ගන්න අවශ්‍ය නැහැ. බීෆ් කරි එකට රතු ලුණු මම 10ක් විතර එකතු කර ගන්නවා. ඒ වගේම තක්කාලි සාමාන්‍ය ප්‍රමාණය ලොකු ගෙඩියක තක්කාලි ගෙඩියෙන් භාගයක් විතර එකතු කරගත්තා. කරපිංචි ඉත්තක් විතර මාළු මිරිස් ටිකකුත් එකතු කර ගන්නවා. ඔයාලට තියෙනවා නම් තක්කාලි වැඩියෙන් වුණත් එකතු කරගත්තට ප්‍රශ්නයක් නැහැ. මොකද මේ දවස්වල තියෙන බඩුවල මිල හැටියට වැඩි එකතු කරගන්නත් බෑ කෑමවලට. දැන් මාළු මිරිස් කරලත් මේ විදිහට පොඩි කෑලි වලට කපා ගන්න. මේ බීෆ් රෙසිපි එක හරිම ලේසි හදාගන්න, ඒ වගේම හරිම රසයි. ඒ නිසා තමයි ඔයාලත් එක්ක මේ රෙසිපි එක ෂෙයා කරගන්න හිතුවේ. මේක හැමෝම හදන මුස්ලිම් අය හදන රෙසිපි එක කියලා කියන්න බෑ. එක එක අය එක එක විදිහට හදනවා. මේ රෙසිපි එක ඉක්මනින් හදාගන්නත් පුළුවන්. ඒ වගේම රසට තියෙන නිසා තමයි මේ රෙසිපි එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. දැන් සුදු ලුණු බික් පහක් විතර ඒ වගේම ඉඟුරු කෑලකුත් එකතු කරගෙන හොඳට මේ විදිහට තලා ගන්න. ඒ අතරේ පුලියානම් එකටයි බීෆ් එකටයි දෙකටම මම සියඹලා ටිකක් මේ විදිහට වතුර ටිකක් එකතු කරලා මේක හොඳට පිඟෙන්න තියෙනවා. ඔයාලත් මේ විදිහේ ගුලියක් සාමාන්‍ය ප්‍රමාණය ගුලියක් විතර සියඹලා අරගන්න. සියඹලා වැඩි වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. දැන් මේක හොඳට පිඟෙන්න පැත්තකින් තියාගමු. ඊළඟට මම කරන්න යන්නේ බීෆ් ටික කපා ගන්න. දැන් මම බීෆ් ටික හොදගෙන හොඳට පොඩි පොඩි කෑලි වලට මේ විදිහට කපා ගන්නවා. මේ තෙල් කෑලි හැම වැඩි කෑම් වලට ගන්න එක හොඳ නැහැ. උනාට හැමදාම නැති නිසා මම මේ ටිකත් අරගත්තා. ඒ ටික එකතු කරගත්තත් බීෆ් ග්‍රේවි එක ගොඩක් රස වෙනවා. අපේ ගෙදරට හැම වෙලෙම වගේ බීෆ් ගේන්නේ නැහැ. ගොඩාක් කලාතුරකින් තමයි බීෆ් කනවනම් අපේ ගෙදර කන්නේ. ඒ නිසා තමයි ඔයාලා YouTube channel එකක් පටන් ගත්ත දවසේ ඉඳලා බීෆ් රෙසිපි එක ඉල්ලුවට මට දී ගන්න බැරි වුණේ. ඔයාලා වෙනුවෙන්ම දැන් අද බීෆ් ගෙනල්ලා රෙසිපි එක දෙන්න ඕනේ ගිහින්දම තමයි මම අද බීෆ් ගෙනල්ලා ඔයාලට උයලා පෙන්වන්න හිතුවේ. මුලින්ම භාජනයකට පොල් තෙල් ටිකක් එකතු කරගන්නවා. තත් වුණාට පස්සේ ඒකට කුරුඳු පොතු කැබැල්ලක් එනසහල් කරාමුණටි සූදුරු තේ හැන්දක් විතර එකතු කරගෙන හොඳට බැද ගන්නවා. ඒකටම කරපිංචි ටිකකුත් එකතු කරගන්නවා. බැදීගෙන එද්දී තලාගත්තු රතු ලුණු ටිකත් මේකටම එකතු කරගෙන හොඳට බැද ගන්නවා. මේ බීෆ් කරි එකට අඹරලා ගන්න ඒව මොනවත් නැහැ. සාමාන්‍යයෙන් වෙන විදිහට තමයි උයා ගන්න. ඒ වුණාට ගොඩක් රසයි. දැන් සාමාන්‍යයෙන් මේක හොඳට බැදෙනකම් මිශ්‍ර කරගන්න. දැන් මේක බැදුනට පස්සේ අමු මිරිස් කරල් දෙකක් ඒ වගේම තලාගත්තු ඉඟුරු සුදු ලුණු ටිකත් මේ විදිහට එකතු කරගන්න. රම්ප කෑල්ලකුත් එකතු කරගන්නවා මම. දැන් ඉඟුරු සුදු ලුණු වල තියෙන අමු සුවඳ ගියාට පස්සේ කපාගත්තු තක්කල් ටිකත් මේකටම එකතු කරගන්නවා. දැන් තක්කල් විල තියෙන වතුර ගැටි හැම ඔක්කොම එළියට ඇවිල්ලා මේ විදිහට පේස්ට් එකක් විදිහට එනකොට මේකට මාළු මිරිස් ටිකත් එකතු කරගන්න. මේ විදිහට මාළු මිරිස් හැම එකතු කරගත්තොත් බොර ගැටියක් එනවා ග්‍රේවි එකේ. දැන් මේ මසාලයකටම කපාගත්තු බීෆ් ටිකත් එකතු කරගෙන හොඳට මික්ස් කරගන්නවා. ඊළඟට මේකට අවශ්‍ය මසාලා ටික එකතු කරගමු. මුලින්ම මිරිස් කුඩු තේ හැඳි 3ක් එකතු කරගන්නවා. 3-5 කුඩු තේ හැඳක්, ගම්මිරිස් කුඩු තේ හැඳක්, කහ ස්වල්පයක්, අවශ්‍ය පමණ ලුණු එකතු කරගෙන හොඳට මේක මික්ස් කරගන්නවා. ඔයාලගේ ගෙදර තියෙනවා නම් සූදුරු කුඩු තේ හැඳි භාගයක් විතරත් එකතු කරගන්න. එකතු කරගත්ත ගමන්ම වතුර එකතු කරගන්න එපා. මේ විදිහට මුලින්ම මසාලා ටික හොඳට බීෆ් වල තැවරෙනකන් මික්ස් කරගන්න. iks කරලා විනාඩි දෙකක් විතර මේ විදිහට හොඳට මික්ස් කරගන්න. ඒ වෙලාවට මේ මසාලා ඔක්කොම ඒ බීෆ් වල ඇතුළට ඇබ්සර්බ් වෙනවා.
දැන් විනාඩියෙන් විතර මේකට වතුර ටිකක් එකතු කරලා ආයේ විනාඩියක් විතර මික්ස් කරගන්න. කොහොම හරි මසාලා එකතු කරගෙන වතුර එකතු කරගන්නකම් විනාඩි දෙකක් විතර හොඳට මික්ස් කරගන්න තරමට තමයි බීෆ් එක රස වෙන්නේ. එකපාරටම වතුර ගොඩාක් එකතු කරගන්න එපා. මේ විදිහට ටිකක් එකතු කරගන්න. දැන් මේකට සියඹල යුෂ ටිකකුත් එකතු කරගන්නවා. වැඩි එකතු කරගන්න ඕන කියලා අවශ්‍ය නැහැ. මේකට සියඹලාට 4ක් 5ක තියෙන යුෂ එකතු කරගත්තම හොඳටම ඇති. මම පුලියානම් එකට අවශ්‍ය සියඹලත් එකටම මේ පොඟව ගත්ත නිසා මම ටිකක් එකතු කරගත්තා. දැන් මේ thick gravy එක beef වලට හොඳට absorb වෙන ගමන් තියෙන්නේ. ඒ නිසා ගොඩාක් වතුර එකපාරටම එකතු කරගන්න එපා. ඒ වෙලාවට රස නැති වෙනවා beef වල. මම දැන් මේක pressure cooker එකට transfer කරගන්නවා. මම සාමාන්‍යයෙන් pressure cooker එකේම තමයි උයාගන්නේ. ඒක උයද්දී ඔයාලට පැහැදිලි නැති නිසා තමයි වෙනම භාජනයක මම මසාලා එකේම හදාගෙන transfer කරගත්තේ. ඔයාලා මේකෙම pressure cooker එකේම උයාගන්න පුළුවන් මේ විදිහටම. ඔයාලට හොඳ බීෆ් හම්බුනොත් ප්‍රශ්නයක් නැහැ. pressure cooker එකේ විසිල් 4කට උයාගත්තොත් හොඳට මැති. එක එක වෙලාවට එක එක බීෆ් එක එක විදිහයි. ඒ නිසා එක වෙලාවට විසිල් 6ට උනත් උයා ගන්න වෙනවා. මුලින්ම විසිල් 4කට උයලා බලලා ඉදිලා නැත්නම් තැඹිලා නැත්නම් ආයේ තියාගන්න pressure cooker විසිල් 2කට වගේ. දැන් මේකට ඔයාලට ග්‍රේවි එක වැඩිපුර අවශ්‍ය නම් වතුර වැඩියෙන් එකතු කරගන්න. අඩුවෙන් අවශ්‍ය නම් වතුර අඩුවෙන් එකතු කරලා මේක වහලා pressure cooker කරගන්න. බීෆ් එක ඉදෙනකම් පුලියන්නම් එක රසම් එක හදාගන්න යන්නේ. ඒකට අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් තමයි මේ. මුලින්ම සූදුරු තේ හැඳි 5ක් විතර, ගම්මිරිස්කුඩු තේ හැඳි 3ක්, රතු ලුණු සුද්ධ කරපු ටික මදි නිසා ආයෙ සුද්ධ කරගත්තා. රතු ලුණු ගෙඩි 10ක් විතර අවශ්‍ය වෙනවා. සුදු ලුණු බික් 5ක්, කරපිංච ටිකක් එකතු කරගන්නවා වැඩියෙන්. ඒ වගේම අමු මිරිස් කරල් 5ක් එකතු කරගන්නවා. මේ ඔක්කොම මිරිස් ගලේ අඹරලා ගන්න අවශ්‍ය දේවල්. මේ තියෙන්නේ අපේ ටෙම්පරාදුවට අවශ්‍ය දේවල්. මේකටත් අවශ්‍ය වෙනවා රතු ලුණු ගෙඩි දෙකක් විතර කපාගෙන, කරපිංච ටිකක්, මේකටම සූදුරු උලුහල් අබ ටිකකුත් එකතු කරගන්නවා. පොඩි තක්කලි කෑල්ලකුත් මේ විදිහට කපලා එකතු කරගන්නවා. උලුහල් අඹර ගන්න හැම ගන්න එපා. ඒ වෙලාවට පුලියානම් එකේ තිත්තරහක් එන්න පුළුවන්. මිරිස් ගලේ අඹර ගන්න ඕනේ අවශ්‍ය දේවල් ටික මුලින්ම අම්මා අඹර ගන්න යන්නේ. දැන් මුලින්ම මේකට ගම්මිරිස්සුයි සූදුරු ටිකක් එකතු කරලා වතුර ටිකක් ඉහාගෙන මේක හොඳට අඹර ගන්නවා. මුලින්ම අඹරගත්තේ එකපාරටම ලුණු හැම එකතු කරගන්න එපා. ලුණු වල තියෙන අර ලැස්සෙන ගතිය නිසා ඒ වෙලාවට අඹර ගන්න අමාරුයි ඔක්කොම ටික. මේ විදිහට හොඳට අඹර ගන්න. මේ පුලියනම් එක මේ මිරිස් ගලේ අඹරලා හදන එක තමයි ගොඩක්ම රස. බ්ලෙන්ඩර් කරලා ගන්නවට වඩා සූදුරුයි ගම්මිරිසුයි හොඳට අඹර ගත්තට පස්සේ මේකට අමු මිරිස් ටිකයි කරපිංච ටික එකතු කරලා හොඳට අඹර ගන්නවා ආයේ. අන්තිමට මේකට සුදු ලුණුයි ලුණු ටික එකතු කරලා හොඳට අඹර ගන්න. මේක ඔයාලා අනිවාර්යෙන් ට්‍රයි කරලා බලන්න. පොඩි අය වුණත් ගොඩක් ආසයි මේක බොන්න. අපි පැත්තෙම පොඩි අය ආසාවෙන් මේක බොනවා. මේක ගොඩක් වෙලාවට අපේ මුස්ලිම් ෆන්ක්ෂන් වල, ඒ කියන්නේ ගෙවල් වල කවුරු හරි එනවා නම් ඒ වගේ වෙලාවට ගොඩක් වෙලාවට මේ පුලියානම් එක හදනවා. ඒ වගේම මේක ගොඩක් ගුණයි. ඇඟට එහෙම හොඳ ශක්තියක් එනවා මේක බීවහම. ඒ වගේම මේක උණ වෙලාවට එහෙම කටට ගොඩක් රසට දැනෙන, මේ කියන්නේ ඇඹුල් රසක් එක්ක දෙන්නේ නිසා ගොඩක් වෙලාවට උණ වෙලාවට අපේ ගෙවල් වල මේක ගොඩක් වෙලාවට හදනවා. ඔයාලා ගෙදර මිරිස් ගලක් නැත්තම් මේක බ්ලෙන්ඩ් කරලා ගන්න පුළුවන්. දැන් මේ ගානට එනකම් හොඳට අඹරලා ගන්න. දැන් මේක ගුලියක් විතර හදලා අරගන්න පුළුවන් අපිට. මේ විදිහට හොඳට අඹර ගන්න. ඒ අතර බීෆ් එකත් ලෑස්තියි. දැන් අරලා බලමු.
බීෆ් එක නම් බීෆ් එකේ වතුර ගතිය නම් වැඩි අපේ ගෙදර වැඩි මෙහෙම ග්‍රේවි අරන් හදලා කන්නේ ඒ නිසා මම මේක ටිකක් හිඳව ගන්නවා බීෆ් එක තැඹිලාද කියලා තමයි දැන් අපේ අම්මා මේ බලන්නේ ඔයාලට හොදි වැඩියෙන් ඕන නම් මේ වෙලාවේදී මේ විදිහට තියාගන්න පුළුවන් අම්මා දැන් මේක ටිකක් හිඳව ගන්නවා මුලින්ම පුලියනම එක හදාගමු මුලින්ම බෝල් එකකට අපි අඹරගත්තු කලමනා ටික මේ විදිහට එකතු කරගන්නවා පොඟවගත්තු සියඹලා ටිකත් හොඳට මේ විදිහට අතින් පොඩි කරලා ඒ යුෂ ටිකත් මේකටම එකතු කරගන්න. මේකට දෙතුන් සැරයක් වතුර එකතු කරලා සියඹලා තියවල තියෙන යුෂ ඔක්කොම අරගන්න. දැන් මේකටම මිටි කිරි කෝපයක් විතර එකතු කරගන්නවා අවශ්‍ය පමණ ලුණුත් එකතු කරගන්නවා පහ කුඩු ස්වල්පයකුත් එකතු කරගන්න වියලි මිරිස් කරල් 4ක් 5ක් විතර අරන් බාබිකියු ස්ටික් එකේ මේ විදිහට මම දාගෙන මේක පුච්ච ගන්නවා මම ලිප්ලිපේ වියලි මිරිස් මේ විදිහට පුච්චලා රසම් එකට එකතු කරගත්තොත් රසම් එකේ රස තවත් වැඩි වෙනවා දෙපැත්තම හොඳින් දැන් පුච්ච ගන්නවා දැන් මේකටම පුච්චගත්තු මිරිස් ටිකත් එකතු කරලා හොඳට අතින් පොඩි කරගන්න මේක අතින් තමයි අනිවාර්යයෙන්ම පොඩි කරන්න ඕනේ හැන්දෙන් මික්ස් කරාම ඒ විදිහේ ඒ රස එන්නේ නැහැ අතින් හොඳට පොඩි කර කර මික්ස් කරන්න හොඳට මික්ස් කරගත්තට පස්සේ මේකට අවශ්‍ය ප්‍රමාණය වතුර එකතු කරගන්නවා වතුර ටිකක් වැඩියෙන් එකතු කරගන්නවා හොඳට වතුර ගතියට තියෙන්න ඕන පුලියනම එක රසම් එක අතින් මේ විදිහට හදාගන්න දැන් රස බලලා අවශ්‍ය නම් ලුණු ටිකත් එකතු කරගන්න ඊළඟට පුලියනම් එකේ තෙම්පරාදුව හදාගමු මුලින්ම භාජනයක් රත් වෙන තියලා ඒකට තෙල් ටිකක් එකතු කරගන්නවා ඒකට අපි වෙනම තියාගත්තු අබ ටිකයි සුදුරු උලුහල් ටිකත් එකතු කරලා හොඳට බැදගන්නවා මේ වෙලාවේදී අඩු ගින්දරින් ලිප තියාගන්න බලන්න ඒකටම කරපිංචි ටිකයි රතු ලුණු ටිකයි එකතු කරලා හොඳට තෙම්පරාදු කරගන්න අන්තිමට තක්කාලි ටිකත් එකතු කරගන්නවා මේ ටික හොඳට තෙම්පරාදු වුණාට පස්සේ අපි හදාගත්තු පුලියන මිශ්‍රණය මේකට වක් කරගන්නවා එතනදි තමයි ඔයාලට පුලියනම් එක හදන එක හරියටම හදා ගන්න ඕනේ නැත්නම් පුලියනම් එකේ තිත්තරහක් එන්න පුළුවන් වැරදෙන්න පුළුවන් ප්‍රතිශතය වැඩි මේ වෙලාවේදී දැන් සාමාන්‍ය ප්‍රමාණයේ ගින්දර තියාගෙන ලිපේ මේක උතුරන්න දෙන්න හොඳ නැහැ මේ විදිහට මැද ඔයාලට පේන වැටි වටේම ලාවට පෙන ගතියක් ගැද්දිම ලිප ඕෆ් කරගන්න ඕනේ ඔයාලට පේන වැටි කියලා මම හිතනවා සාමාන්‍ය මැද එහෙම බලන්න අර ටිකක් පෙන ගතිය එද්දිම ඕෆ් කරගන්න මේක උතුරන්න දුන්නොත් තිත්තරහකට පුලියනම් එක හැරෙන්න පුළුවන් දැන් මම මේක මික්ස් කරගන්නවා හරි අපේ පුලියනමක ලෑස්ති මේ විදිහට තමයි අපේ පුලියනමක හදාගන්නේ අනිවාර්යෙන් උතුරන්න දෙන්න එපා ඒ අතර අපේ බීෆ් කඩ එකත් ලෑස්ති වෙලා තියෙන්නේ මේක මම ටිකක් හොදි හින්දවලා අරන් තියෙන්නේ මේ බීෆ් කරි එකත් අනිවාර්යෙන් ඔයාලා ට්‍රයි කරලා බලලා මට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න කොහොමද තිබ්බේ කියලා මේ තියෙන්නේ අපේ කොස් මාළුව දැන් හැමෝටම කෑම දෙන්න තියෙන කට්ටියට කෑම බෙදන ගමන් ඒ වගේම බකට්ස් වලට කොස් දාලා දෙන්න තියෙන අයට හැමෝටම මම බෙදලා දුන්නා මටත් අම්මා කෙල් කොලේකම කෑම බෙදලා දුන්නා
මේ මට තමයි බෙදන්නේ ඔයාලට මම බීෆ් කන්නේ නැහැ බීෆ් ඔයාලට පේන්න විතරයි මම මේකට දැම්මේ ඔයාලට මේ කරි එක පේන්න ඕන නිසා මම හොදිත් එක්ක විතරයි කෑවේ ඒත් එක්කම පපඩම් ටිකකුත් බෙදගත්තා පුලියන්නම එකත් බත් එකටම දාගත්තා හස්බන්ඩුයි මයි දෙන්නම කාලිවර වෙලා එයාට දෙහි බීමේකුත් ඕන කිව්වා කාලිවර වුණාට පස්සේ ඒත් එක්කම වරක ටිකකුත් එයාට තියලා තිබ්බා එයා දැන් කෑම ගහම කාලා වරක කන ගමන් හිටියේ මම හරි ආසයි දූරියන් කන්න මේ දවස්වල කන එක හොඳ නැහැ උෂ්ණ වැඩි කියලා කියනවා මම ගොඩක් ආසම් හිටියේ දූරියන් එකක් අරන් ඇවිල්ලා දෙන්නකෝ කියලා අද හස්බන්ඩ් දූරියන් අරන් ඇවිල්ලා දුන්න මට එයා දැන් ඒක සුද්ධ කරලා මට දෙන ගම YouTube එකේ ගහලා බැලුවා ප්‍රෙග්නන්ට් අය කන්න හොඳ නැද්ද කියලා ඒ උනාට ගොඩක් වීඩියෝස් වල තිබ්බේ කන්න කියලා දූරියන් වල ගොඩක් බෙනිෆිට්ස් තියෙනවා කියලා කිව්වා ඒ නිසා මම දූරියන් ටිකක් කෑවා ගොඩක් නෙමෙයි ආසාව ටිකක් කෑවා හස්බන්ඩුයි මම විතරයි අපේ ගෙදර කන්නේ වෙන කවුරුත් අපේ ගෙදර කන්නේ නැහැ ඉතින් අපි දෙන්න දූරියන් හැම කාලා රෙස්ට් එක ටිකක් වෙලා ඉඳලා එයා වැඩට ගියා හවස වෙලා අම්මගේ වැඩේ පටික පටන් ගත්තා මේ දවස්වල මම කියවනේ එයා වගා කරන්න යන්නේ කියලා ඒකට දැන් ෆෝන් එක බල බල පොහොර හැම හදලා තියනවා අම්මා දැන් වැටමාර හැම මොනවද දාලා පොහොර වගයක් හදන්න යන්නේ මුලින්ම මේ වගේ බූලියකට වතුර එකතු කරගෙන ඒකට ගොම ටිකක් එකතු කරලා හොඳට මික්ස් කරගන්නවා දැන් එදා කඩාගෙන ආපු වැටමාල් ටිකත් මේකටම එකතු කරගෙන මේක හොඳට පල් වෙන්න තියන්න ඕනලු මාස 3ක් විතර ඊට පස්සේ අපේ මේ වගා කරගත්තට පස්සේ ඒකට මේ ටික වතුර ඉහා ගන්න ඕනලු ඒකට දැන් මේ පොහොර එක ලෑස්ති කරලා තියන්න යන්නේ අම්මා වගා කරන්න අවශ්‍ය පොහොර ටිකත් හදලා තියලා තියෙන්නේ අම්මා දැන් ඒකත් දවස් 15ක් විතර පොහොර ටිකත් මේ හොඳට පදන් වෙන්න ඕනලු ඒත් එකම හවස් වුණාට පස්සේ මම වෝකින් යන්න යන්නේ මොකද දැන් මාස 7ක් වෙනවා හරියටම දැන් දිනත් ලඟ වෙන නිසා දැන් මින්දලා නෝමල් ඩිලිවරි එකට මම ලෑස්ති වෙන්න ඕනේ මේ දවස්වල හොස්පිටල් වල බෙහෙත් නැහැලු සිසේරියන් වලට එහෙම ගොඩක් බෙහෙත් නැහැ කියලා ගොඩක් නිවුස් එනවා ගොඩක් බයෙන් ඉන්නේ මේ දවස්වල ඒ නිසා පුළුවන් තරම් නෝමල් ඩිලිවරි එකටම ලෑස්ති වෙන්න ඕන නිසා මම ඇවිදින්න ගත්ත මේ දවස්වල ඇත්තටම අපේ රටට මොකද මේ වෙලා තියෙන්නේ කියලා හිතද්දි හරියම කනගාටුයි ගොඩක් මම Facebook එකේ හැම group වලට හැම අම්මලාගේ group වලට හැම මම join වෙලා ඉන්නවා ඒකේ ගොඩක් අය experience හැම කියලා තියෙනවා බලද්දි ඇත්තටම බය හිතෙනවා කොහොමද මේ බබාව දැන් ගන්නෙ කියලා hospital වල හැම ලොකු risk එකකින් තමයි හැම අම්මගෙනම මේ කාලේ hospital එකට යන්නේ බබාලා හම් වෙන්න ඉන්න හැමෝටම ඒ වගේ අබබාලා විතරක් නෙමෙයි අසනීප වෙලා ඉන්න හැමෝටම හැමදක්ම වෙන්න ඕනි කියලා හැමෝම ප්‍රාර්ථනා කරමු. ඒ වගේම වෙන්න තියෙන හැම දේවල් වලටම මුහුණ දෙන්න ශක්තිය ධෛර්යය අපට ලැබෙන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරමු. මම වට 10ක් විතර ගිහිල්ලා ටිකක් වෙලා වාඩි වෙලා ඉන්නවා මේ ළිඳ ගාව. මේ තැන අපේ ගෙවල් ගාවමයි තියෙන්නේ ඒ නිසා බයක් නැහැ. gedara පේනා මෙතන ඉඳලා බලද්දි වෝකින් එහෙම ගිහින් ඉවර වෙලා ටිකක් වෙලා අනිවාර්යෙන් මෙතන ඉඳගෙන බබත් එක්ක ගොඩාක් වෙලා කතා කර කර ඉඳලා තමයි මම යන්නේ. මෙතන ගොඩාක් නිදහස් තැනක්. ඒ නිසා මම බබත් එක්ක ගොඩාක් වෙලා මෙතන කතා කර කර ඉන්නවා. එයාට ඇහෙන සින්දු කියනවා ඒ වගේම එහෙම තියෙන ඒවා ගැන කියනවා පරිසරය ගැන එහෙම යාත් ගොඩාක් කතා කරනවා. ආදරෙන් කතා කරන මේ වෙලාවට එයා දඟලනවා. ගොඩාක් ආසයි එයා කතා කරනවා නම් එයාත් එක්ක. ඒත් එක්කම පොඩි අයත් එතනට සෙල්ලම් කරන්න ආවයි හා ගෙදර හැම ඉන්න අක්කලගේ හැම ළමයි ඒවත් ඉතින් බල බලා මම ටිකක් වෙලා වාඩි වෙලා හිටියා නඩුල
මෙතන රෙස්ට් එකේ ඉඳලා ආයෙ ගෙදර යද්දී එකරවම ගිහිල්ලා තමයි ගෙදර යන්නේ. අද දවස මට මෙහෙම තමයි ගත වුනේ. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහින් එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න. Thanks for watching.